ඉබෝවන් ඉට්ස් මයි ටේස් YouTube channel එකට ඕගලන් හැමෝම ආදරෙන් පිළිගන්නවා මම අද හදන්නේ වෙනස්ම රසකට බම්බුඩු කාරී එකක් අපි බලමු හදන්නේ කොහොමද කියලා මම බම්බුඩු කාරී එක හදන්න බම්බුඩු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා මේ බම්බුඩු වල නටුව ගලවලා හොඳට සුද්ධ කරලා සෝදලා තියෙන්නේ අපි දැන් මේක කපාගෙන ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. අපි ඉස්සල්ලාම මේ වම්පොටු කපාගෙන ඉඳිමු. මම වම්පොටු කපලා තියෙන්නේ දැන් මම මේ වම්බොටු වල කහට පිපෙනවට ලුණු ටිකක් එකතු කර ගන්නවා. කහ ටිකක් එකතු කර ගන්නවා. අපි දැන් මේක හොඳට මෙහෙම මේ විදිහට මේක අනා ගන්න ඕනේ. දැන් අපි මේ කහ ලුණු එකතු කරපු වම්බොටු ගැඹුරු තෙලේ බැදගමු. අපි දැන් මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. අපිට වම්බොටු මෙන්න මේ ප්‍රමාණයට බැද ගන්න ඇති. දැන් මම මේක බා ගන්නවා. මේ විදිහට වම්බොටු කොක්කෝම් බැද ගමු. මම මේ වම්බොටු ටික බැදලා තියෙන්නේ දැන් අපි බලමු වම්පුටු කාරී එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මම වම්පුටු කාරී එක හදන්න වම්පුටු ගැඹුරු තෙලේ බැදලා අරගෙන තියෙනවා අපිට තව ඕන වෙනවා කාරී එකට මම බීලුණු ගෙඩියක් කපලා අරන් තියෙනවා මෙතන සුදු ලුණු බික් පහක් කපලා අරන් තියෙනවා අම්මිරිස් කරල් දෙකක් කපලා අරන් තියෙනවා උණුහල් තේ හැඳි කාලයි උඹලකට ටිකක් අරන් තියෙනවා රම්ප කරපිංචි අරන් තියෙනවා එන්න සාල් තුනක් අරගෙන තියෙනවා තුන පහ තේහැඳි එකහමාරක් අරන් තියෙනවා කහ තේහැඳි භාගයයි මිරිස් කුඩු තේහැඳි එකයි කුරුදු අරගෙන තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු මෙතන මම මිටි කිරි අරගෙන තියෙනවා අපි දැන් බලමු හදන්නේ කොහොමද කියලා දැන් අපි මේ දේවල් ටික ඔක්කොම මේ හක්කියට දාගන්නවා දැන් මේ කිරි ටික දානවා අපි දාලා මේක මේජිල් පොඩ්ඩක් කලවම් කර ගන්නවා කලවම් කරලා අපි දැන් මේක ලිපේ තියාගමු අපි දැන් මේ කිරි එක උතුරුලකන් මෙහෙම ලිපේ තියාගන්න ඕනේ ඊට පස්සේ තමයි අපි අර බැදගත්ත බම්බු ටික මේකට කලවම් කරගෙන උයාගන්නේ දැන් අපි මේ කිරි ටික උතුරගමු ඔගරන්ට පේනවා කිරිටික උතුරනවායි කියලා දැන් අපි මේ පම්බුට් ටික මේකට එකතු කරගන්නවා මේ කිරිටික පාගට හිඳී ගිනේදී අපි ලිපෙන් බා ගන්න ඕනේ
දැන් අපේ කිරි ටික හිඳිලා තියෙන්නේ. දැන් අපේ කරි එක හරි. මම දැන් මේ කරි එක ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ මම හදපු පම්බුටු කරි එක.